समाज संगायना। साधु 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 समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्खदम् धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता सुविशुद्ध शीलेषु सिन्धूपमस्स समाधि धम्मेषु पठवी समस्स अनंत ज्ञानेषु गगनोपमस्स नमामि शिरसा सिरिगोतमस्स पिरिसिदु सिल्कंद समुदुर सेमा निसल समाधिय मिहिकत सेमा अनंत ज्ञानय अहसक सेमा सिरिपा अभियस पिनिपावेवा मोहंधकारेषु सूर्योपमस्स संसार सोतेषु सेतोपमस्स दोसप्पवाहेषु मेघोपमस्स नमामि शिरसा धम्मामतस्स मोहंदुर सिंदलन लाहिरु सेमा ससर दियंब मैद पहुराक सेमा केलेस किलुटुहल वैसक सेमा सद हम रुवनत पिनिपावेवा पटिपत्ति सारेषु सम्माठितस्स उजुभूत मंगेषु यानागतस्स कुशलेषु धम्मेषु खेतोपमस्स नमामि शिरसा सुगतो रसस्स पिलिवेत् सारुवेई सुवंदक सेमा दम रस दनवाई मिहिरक सेमा पिन गंग गलना निम्नय सेमा महासंग रुवनत पिनिपावेवा साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स एक धम्मो भिक्खवे भावितो बहुलीकतो महतो अत्थाय संवत्तति कतमो एक धम्मो बुद्धानुस्सतीति। श्रद्धावंत पिन्वतुनि හැමදෙනාගෙ සිත් සදහම් සුවයෙන් සුවපත් වේවා කියලා මම ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා ජීවිතවලට ලැබෙන දේවල් අතර බුදුරජාණන් වහන්සේගේ ධර්ම දායාදේ තරම් වටිනා දායාදයක් අපට නැහැ වෙන මොන වගේ දායාදයන් ලැබුණත් ඒ දායාදයන් දවසක අපට අහිමි වෙනවා රූපය කියන්නේ අපි ලබාගත් දෙයක් අපේ රූපය දවසින් දවස ජරාවටපත් වෙමින් මරණය කරා යනවා
ඇස් දෙක කියන්නේ අපි ලබාගත් දායාදයක්. ඒ ඇස් දෙකත් නොබෝ කලකින් නොපෙනී අදර්ශණයට යනවා. නාසය දිව කය මේව අපි ලබාගත් දායාද මේ හැම දෙයක්මත් ජරාවට පත් වෙනවා. විපරිණාමයට පත් වෙනවා. හැබැයි මේ ධර්ම දායාදේ හේවත් බුදුරජාණන් වහන්සේ අපට වදාළ ධර්මය අපේ ජීවිතවලට ගලපා ගත්තොත් ඇස දිරා යද්දි කනනාසය දිරා යද්දි ජීවිතය දිරා යද්දි ඒ ප්‍රගුණ කරන ලද වඩා ගන්නා ලද දියුණු කළ ධර්ම ශක්තිය අහිමි වන්නේ නැ දිරා යන්නේ නැ නැති වෙන්නේ නැ එනිසා බුදුරජාණන් වහන්සේගේ මිහිරි ධර්මයයි අපි ලැබූ අමිල දායාදේයයි කිව යුත්තේ භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණේ වදාරනවා ධම්ම දායාදාමේ භික්කවේ භවත මා ආමිස දායාදා අත්ථිමේ තුම්හේසු අනුකම්පා කින්තිමේ ශාවකා ධම්ම දායාදා භවෙයුං නෝ ආමිස දායාදා මහණෙනි මාගේ ශ්‍රාවකයන් වන නුඹලා මා වදාළ ධර්මයට හිමිකරුවන් වන්න ඒ කියන්නේ ධර්මය පුරුදු කරමින් ඒ ධර්මය ජීවිතයට මුහු කරගනිමින් දහම තුල ජීවත් වෙන්න ඒ දායාදය නුඹලා ලබන්න චීවර පිණ්ඩපාත සේනාසන හොයාගෙන ධර්මයේ පාවා දෙන්නට එපා ගුණ පිළිවෙත පාවා දෙන්න එපා කියන එකයි එයින් වදාලේ එනිසා අපට ලැබිච්ච ඉහළම දායාදය ධර්ම දායාදය ඒක අපි නුවණින් තේරුම්ගෙන වටිනා දේ වටිනා විදිහට අප හදවතේ සුරක්ෂිත වෙන්නට කටයුතු කරන්නට ඕන බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන අසීමිත රැකවරණය අපි අපේ ජීවිතවලට ළඟා කරගන්නට නම් අපි ධර්ම දායාදේ ලැබූ පිරිසක් විය යුතුමයි. එනිසායි තථාගතයන් වහන්සේ නැවත නැවත දේශනා කොට වදාළේ තමන් ලැබිච්ච ජීවිතය ගැන තෘප්තියටපත් වෙන්න සෑහීමකටපත් වෙන්න කල්පගානකින් ලැබෙන මිනිසත් බව ලැබුණා. ඒ වගේම බුද්ධෝත්පාදයක් මුණ ගැසුණා. සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ වාසනාව ලැබුණා. ඇසූ දහම ජීවිතයට ගලපා ගන්නට තරම් යෝනිසෝ මානසිකාර ශක්තියක් පිහිටලා තියෙනවා. ඉතින් මේ කරුණු ඉතාම දුර්ලභ කරුණු. අපි නිතර නිතර අවධාරණය කළ යුතු, සිහි කළ යුතු, හිතට ගත යුතු කරුණු. මේ සිත කියන්නේ විවිධාකාර විසම අකුසල අරමුණු වලට වහාම දුවනවා. කාමච්ඡන්දේ වේවා, ව්‍යාපාදේ වේවා, වෙන යම් අකුසල සිතවිල්ලක් වේවා, වැඩි වෙහෙසකින් තොරව මේ සිතට ඒ අකුසල ධර්මතා රිංගා ගන්නවා. රිංගාගෙන ඇතුළත වැඩෙමින් ඇතුළාන්තයම කෙලසනවා. ඒක තමයි අකුසලයේ ස්වභාවය. ඇතුළතින් හටගන්නවා, ඇතුළත කෙලසනවා, සැනසීම අහිමි කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ අන්න ඒ කාරණා හොඳට තේරුම්ගෙන වැඩිය යුත්තත් නොවැඩිය යුත්තත් දුරු කළ යුත්තත් ලංකරගත යුත්තත් කුමක් දැයි තෝරා පහදාගෙන භාමේ තම්බංච භාවිතං පහා තම්බං පහීනම් මේ ආදී වශයෙන් භාවිත කළ යුතු ධර්මපරියායන් අකුරටම භාවිත කරමින් දුරු කළ යුතු ධර්මපරියායන් ඒ ඔසේ දුරු කරමින් මේ සිත පිරිසුදු කරන්නයි මේ මුළු මහා ධර්මස්කන්ධය දේශනා කොට වදාළේ. ඉතින් එනිසා ඒ ගමනේදී අපිට ඉතාම ප්‍රයෝජනවත් වෙනවා කුමක්ද අපි හිතන ආකාරය. ඒකට කියනවා ආකල්ප සම්පත්තියයි කියලා. හිතන විදිය අපේ ජීවිතයේ දුක සැප තීරණය වෙන්නේ හිතන විදිය මතයි. මා ඔබට පසුගිය දේශනාවෙදිත් සඳහන් කළ පරිදි කෙනෙකුගේ ජීවිතයට දුකක් හෝ සැපයක් ලැබෙන්නට එයාගේ සිතවිලි ධාරාව බලපානවා. යම්කිසි පුද්ගලයෙක් හිතුවතින් එහෙම තමන්ට ලැබිච්ච ඇඳුම තමන්ට ලැබිච්ච ආහාර වේල හොඳටම මට සෑහෙනවා මේ ප්‍රමාණවත්ය කියලා. ඒ පුද්ගලයා ඒ ප්‍රමාණවත් භාවයෙන් කල්පනා කරපු නිසා එයා එතනින් සතුටු වෙනවා. අපි හිතමුකෝ රාජ භෝජන ලැබිච්ච රජවරියෙක් කල්පනා කරනවා මේ කෑම මට හරියන්නේ නැහැ මේ ඇඳුම් මට මදි කියලා. එයාට කොච්චර වටිනා දේ ලැබුණත් එයාට සතුටක් ඇති වෙන්නේ නැහැ. හේතුව තමයි එයා හිතපු විදිය වැරදි. එයා හිතපු විදිය අතෘප්ති කරයි. තෘප්තිමත් චින්තනයක් ලබා දෙන්නටයි බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්නේ. මිනිස්සෙකුගේ තිබිය යුතුම වටිනා සම්පත එයයි. තව විදිහකින් කිව්වොත් යෝනිසෝ මනසිකාරය. එහෙම නැත්නම් ප්‍රඥාව. එහෙම නැත්නම් නුවණ. එහෙම නැත්නම් පිරිසිදු අදහස් මාලාව. එහෙම නැත්නම් ආකල්ප සම්පත්තිය. ඉතින් මේ වයින් තමයි ජීවිතයක් සුවපත් වෙන්නේ, මිනිසත්කම ඔප්නැං වෙන්නේ, ගුණධර්ම මුහු කරවා යන්නේ, ජීවිතය තුල තමාම විඳින සුවයක් තමාට අයිති කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ උදෙසා හිත පවත්වන ආකාරය කල්පනා කරන හැටි, සිත
අරමුණවල පිහිටවන ආකාරය ඉතාම වැදගත්. එහිදී අපි සැලකිලිමත් වෙන්නට ඕන අපි සිටිය යුතු දේ කුමක්ද නොසිටිය යුතු දේ කුමක්ද කියලා හඳුනා ගන්නට. සිතන්නට ඕනි දේවල් බුදුරජාණන් වහන්සේ වදාලා. සිතන්නට නොවටින දේවලුත් වදාලා. යම් අරමුණක් මෙනෙහි කරද්දී නූපන් රාගයක් ඇති වෙනවා නම් ඒ අරමුණ මෙනෙහි කරන්න එපා කියලා දේශනා කළා. ඒ වගේම යම් අරමුණක් අනුස්මරණය කරද්දී ඒ ඔස්සේ සිත අසංවර වෙලා ක්‍රෝධ සහගත, ද්වේෂ සහගත සිතුවිලි ඇති වෙනවා නම් ඒ දේ සිතන්න එපා කියලා දේශනා කළා. යම් අරමුණක් තුල නූපන් හිතේ අසංවරය ඇති වෙනවා නම් ඒ අරමුණ මෙනෙහි කරන්නත් එපා. ඒ වගේම යම් අරමුණක් තුල සැකය එනවා නම් කුකුස එනවා නම් මෙනෙහි කරන්න එපා. යම් අරමුණක් තුල පුද්ගලයන්ට ආවේගකාරී සිතුවිලි එනවා නම් ඔය පරිගැනීම් මගේ චේතනා එනවා නම් එහෙම නැත්නම් ඒ දිසියාව මසුරුකම වගේ සිතුවිලි එනවා නම් එපා කිව්වා මෙනෙහි කරන්න. එහෙනම් මොනවද මෙනෙහි කළ යුත්තේ? තථාගතයන් වහන්සේ බදාරනවා ඡ භික්ඛවේ අනුසතිඨානානි සිහි කළ යුතු කරුණු හයක් තියෙනවා. බුද්ධානුසති, ධම්මානුසති, සංඝානුසති, සීලානුසති, චාගානුසති, දේවතානුසති. මෙන්න මේ හයයි අපි නිතර කල්පනා කරන්න ඕනේ ගිහි වේවා පැවිදි වේවා. ඒ අතරින් බුද්ධානුසතිය ගැන කොහොමද අපි ඒක සිද්ධ කරන්නේ කියලා අපි ඔබට පසුගිය වැඩසටහනේදී ප්‍රකාශ කළා. නැවත ප්‍රකාශ කළොත් බුදුරජාණන් වහන්සේගේ රූපය ගැන, බුදුරජාණන් වහන්සේගේ ගුණ ශරීරය ගැන, රූපකාය සම්පත්තියත් ධර්මකාය සම්පත්තියත් කියන මේ දෙක පිළිබඳ හොඳ අවබෝධයක් නුවණක් ඇති කර ගන්නට ඕන. එයම තමයි බුද්ධානුසති භාවනාව කියලා හඳුන්වන්නේ. බුදුරජාණන් වහන්සේට රන්වන් පාට ශරීරයක් තිබුණ හැටි, ඒ රන්වන් පාට ශරීරය තථාගතයන් වහන්සේ ලබා ගන්නට පෙර සංසාර ගමනේ කරපු දන් පින්කම් ආදී කුසල ධර්මයෝ මොනවාද, අභිනීල නෙතුසංගල බුදුරජාණන් වහන්සේට පස් පැහැ දිස්නා අභිනීල නෙතුසංගලක් තිබුණ ආකාරය, ඒ නෙතුසංගල ලබා ගන්නට පෙර සංසාරයේ පින් පුරපු හැටි ඔබට මා කියා දුන්නා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය උසට සරිලන මහතින් මහතට සරිලන උසින් යුක්තයි. සාමාන්‍යයෙන් ලෝකේ පුද්ගලයෝ ඉන්නවා, ඒ අය එක්ක උසයි, එහෙම නැත්නම් මිටි, එක්ක මහතයි. සමහර වෙලාවට කෙනෙකුගේ ශරීරය දිහා බලපුවාම අංගපසංග හරියට පිටලා නැහැ. ඉතින් මේ වගේ නොයෙක් අඩුපාඩු සහිතව තමයි බොහෝ දෙනා දකින්න ලැබෙන්නේ ලෝකේ. පිරිපුන් ආකාරයෙන් දේහ ලක්ෂණ ඇතිව, පුණ්‍ය ලක්ෂණ ඇතිව කෙනෙක් පහළ වෙනවා නම් ඉතාම කලාතුරකින්. ඒ අතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය කියන්නේ සිංහයෙකුගේ තේජස ඇති, සිංහයෙකුගේ අනුහස ඇති, ආනුභාවය ඇති ශරීරයක්. ඉතා ඍජුව පිහිටලා තියෙනවා ඒ ශ්‍රී ශරීරය. ඉතින් මේවා කල්පනා කරන්නට ඕනේ. වෙන වෙන පුද්ගලයන්ගේ ශරීර ගැන, අංගපසංග ගැන, ඇස් ගැන, කන් ගැන කල්පනා කළා හරියන්නේ නැහැ. එතකොට කෙලෙස් ඇති වෙනවා. මෙහෙම කල්පනා කළොත් කෙලෙස් ඇති වෙන්නේ නැහැ. එනිසා සිය පින් සිරින් සරු දෙතිස් ලකුණින් විසිතුරු කෙලෙසුන් කෙරෙන් දුරු කියලා ඒ කාලේ හිටපු පඬිවරු නිතර නිතර ප්‍රකාශ කළ ඒ කාරණය. ඒ 32ක් මහා පුරුෂ ලක්ෂණවල එකක් තමයි ඒ ශරීරයේ තියෙන උසට සරිලන මහත, මහතර සරිලන උස, ඒ ඔස්සේ ඈතට පෙනෙන ඒ අලංකාරවත් භාවය. ඒක භාග්‍යවතුන් වහන්සේ පෙර සංසාර ගමනේ අනේක විද පාරමී පුරලා කාටත් සමසේ සලකලා තමයි මේ මහා පුරුෂ ලක්ෂණය ලබා ගත්තේ. ඒ වගේම ඒසුවේ ශරීරය සෝභමාන කරපු තවත් ලක්ෂණයක් තියෙනවා. ඒ ලක්ෂණය තමයි කුමක්ද? තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තයන් සාමාන්‍ය පුද්ගලයන්ගේ වගේ නෙමෙයි, හරිම දිගයි. දිගයි කියන්නේ අවලස්සනට නෙමෙයි, තථාගතයන් වහන්සේට හිටගෙන ධන මඩලු පිරිමදින්නට පුළුවන්. සාමාන්‍ය කෙනෙකුට බෑනේ අත් දෙක දික් කළාට පස්සේ ධන හිස් දෙකට වඩා අඩියක් විතර උඩින්නේ පිහිටන්නේ. නමුත් තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ හිටගෙන ඉන්න වෙලාවක ධන මඩලු දෙක පිරිමදින්නට පුළුවන්. ඒක මහා පුරුෂ ලක්ෂණයක්. ඒක හැමෝටම පිහිටන්නේ නැහැ. සංසාර ගමන තුල දෑත දිගු කරලා යාචකයන්ට, දුගී මගීන්ට දන් දුන්නා. කවුරුන් හෝ තම නිවසට ආවොත්, තම රජමැදුරට ආවොත් එළවා දැම්මේ නැහැ. කිසිම තැනක කිසිම කෙනෙකුට අවනම්බු ඇති කළේ නැහැ. හැම තැනකදීම අන් අයගේ ගෞරවය ආරක්ෂා කළා. අන් අයට අවමාන නින්දා නොකර තමන්ගේ ජීවිතයත් අවනම්බුවට නින්දාවට හෙලාගන්නේ නැතිව මහබෝසත් චරිතාපදානය තුන ගුණ පෙරුවා. විශේෂයෙන්ම දෙමව්පියන්ට සැලකුවා, අත්පා මෙහෙවර කළා.
අම්මට අත්පා මෙහෙවර කළා තාත්තට අත්පා මෙහෙවර කළා කෑම කැවුවා ඇඳුම් ඇඳෙව්වා නෑව්වා ඒ වගේම විශේෂයෙන් බුදුරජාණන් වහන්සේලාගේ ශාසන මුණ ගැහිච්ච වෙලාවේ බුද්ධෝපස්ථාන සියතින්ම සිද්ධ කරගත්තා සංඝෝපස්ථාන සියතින්ම සිද්ධ කරගත්තා මලු මම්පෙත් ඇමදුවා චෛත්‍ය ස්ථාන ගරා වැටිච්ච ප්‍රතිසංස්කරණය කළා බෝ මලු වගේ දේවල් ප්‍රතිසංස්කරණය කළා කුටිසේනාසන විහාරාරාම පධාන ඝර මේව ප්‍රතිසංස්කරණය කළා භික්ෂූන් වහන්සේලා වඩින මම්මාවත් හෙලිපෙලි කරලා දුන්නා ඒ වගේම ඇල දොළබල් වලට බෝකු පාලං ඉදි කළා ඒ වගේම මිනිසුන්ට පානීය ජලය ඒ වගේම පරිභෝජනීය ජලය ලබා ගන්නට ලිං හාරලා පැන් පොකුණු සකස් කරලා ඒ අවස්ථාව ලබා දුන්නා ඒ පින් බලය නිසා මේ ජීවිතේ වගේ දෑතක් ලැබුණා ඒ දෑත මහ පුදුමාකාරයි ඒ දෑතේ ඇඟිලි සහ සිරිපතුල් වල ඇඟිලි දීගංගුලි කියලා කියනවා ඒක මහා පුරුෂ ලක්ෂණයක් ඇඟිලි හරිම දිගයි මහා පොට ඇඟිල්ල හැර අනිත් ඇඟිලි හතරම එකම සමානව පිහිටලා තියෙනවා ලෝකේ කාටවත් එහෙම නැහෙනේ මහා පොට ඇඟිල්ල වෙනස් විදිහකට අනිත් ඇඟිලි වෙනස් විදිහකට එහෙමනේ පිහිටලා තියෙන්නේ නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ ඒ ශ්‍රී හස්තයන්ගේ මහා පොට ඇඟිලි දෙක හැර අනිත් ඇඟිලි සමානව පිහිටලා තියෙනවා සිරිපතුල් වලත් එහෙමයි කුමක් දෙයින් සංකේතවත් කරන්නේ පෙර සංසාරයේ හැමෝටම සමසේ සැලකුවා සමසේ සැලකුවා කියන්නේ මෙසිල්වතාටයි දොස්සීලයට එකට සැලකුවා කියන එක නෙමෙයි ස්වාමින් වහන්සේලාට ගිහියන්ටයි එහෙම සැලකුවා කියන එක නෙමෙයි දාන ප්‍රිය වචන අර්ධචරියා සමානත්තතා කියන මෙන්න මේ කරුණ පාරමී ගමනේ බෝසත් ගමනේදී සම්පාදනය කළා දන් දුන්නා නැති බැරි අය හඳුනාගත්තා ඒ අයට දාණයෙන් සංග්‍රහ කළ යුතුයි කියලා වැටහුනොත් දාණයෙන් සංග්‍රහ කළා සීලය දාන ප්‍රිය වචන ඒ කියන්නේ තමා සීලයක පිළිපදලා ප්‍රිය වචනයෙන් කතා කළා. කවදාවත් නපුරු වචනයෙන් කතා කරේ නැහැ. මහ බෝසතාණන් වහන්සේ සංසාර ගමනේ යාසා වාචා කන්න සුඛා හදයංගමා ප්‍රේමණීයා භෞජනකන්තා භෞජන මනාපා පෝරි මෙන්න මේ විදිහට ඒ වචන ඉතාම මිහිරි සුමටයි. ඒ වචනවල නපුරු අර්ථයක් නැහැ. ඒ වචනවල අහන කෙනාට නීරසක් නැහැ. ඒ වචන ඇහෙනකොට කනට මී ඔවන්නක් වගේ සුවයක් දැනෙනවා. ඒ වචන වලින් හදවතත් නිවෙනවා සිතත් නිවෙනවා ජීවිතේට ලොකු පාඩමක් ඉගෙන ගන්න ලැබෙනවා අවවාද අනුශාසනා ලැබෙනවා ඒව තමයි බුදුරජාණන් වහන්සේ සිරිමූ මඩලින් සංසාර ගමනේ වදාළ වචන. ඒ වගේම ධර්මයේ විනය ඉගැන්වුවා සංසාර ගමනේ නොඑක් විදිය සැප පහසුකම් ලබා දුන්න භික්ෂූන් වහන්සේලාට ගිහියත්තන්ට ජාති ජාතිත් අවවාදයෙන් අනුශාසනාවෙන් මග නොමග කියා දුන්නා. මිනිස්සු අමාරු වැටෙන දුන්නේ නැහැ ඒ වගේම බේරගත්තා. ඒ වගේම ඔවුනොවුන්ට නපුරු කංකරණ ඉඩ තිබෙන්නේ සමගිය සමාදානෙ හොඳට වර්ණනා කළා බෙහෙද බින්න වෙලා ඒ වගේම වෛර හදාගෙන රණ්ඩු වෙලා එහෙම ජීවත් වුනේ නැහැ කවුරුන් හෝ බෙහෙද බින්න වෙලා ඉන්නවා නම් ඒ බෙහෙදය බෙහෙද බින්න වීම දුරු කළා දැම්මා ඒ වගේම සමගියෙන් ඉන්නවා නම් ඒ සමගිය තවත් වැඩි වෙන විදිහට කතා කළා ඉතින් ওই විදිහට තමයි සංසාර ගමනේ ගුණ ධර්ම පෙරුවේ ඒ පින් බලය නිසා ඒ ශ්‍රී හස්තයන් වගේම ඒ ඇඟිලි තාමත්ම දර්ශනීය ආකාරයෙන් බලන අයගේ සිතගත සැනසෙන විදියට ඒ ශ්‍රී ශරීරයේ පිටලා තිබුණා හිත නිමෙන විදියට ඒ ශරීරයේ පිටලා තිබුණා ඒ වගේ මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වල තියෙන චක්‍ර ලක්ෂණ 108ක් පින් ලකුණු තියෙනවා සිරිපතුල් වල ඒ සිරිපතුල් යම් තැනක තථාගතයන් වහන්සේ අදිෂ්ඨාන කළොත් මේ සතහන පිහිටාවා කියලා ගලක වේවා වැල්ලක වේවා වතුරක වේවා ඕන තැනකේ සතහන පිහිටන අදිෂ්ඨාන කළොත් අදිෂ්ඨාන කළේ නැත්නම් වැලි පොළවේ ගමන් කළත් ඒ පාසී පිය පටහන් පිහිටන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේට අන්න එබඳු සිරිපා යුග්මයක් තමයි තියෙන්නේ. ඒ සිරිපාපියුම් යම් දිශාවකට තැඹුවොත් යම් ගමකට යම් රටකට යම් නගරයකට යම් පවුලකට තැඹුවොත් ඒ හැමෝටම සමසේ සිත සැලසෙනවා. ඒ සිරිපාපියුම් දෙක සංසාරේ ලැබුවා. තථාගතයන් වහන්සේගේ සිරිපාපියුම් රන්වන් පාටයි මුළු සිරිපාදයේම පොළවේ හිටිනවා. ඒක සුවිශේෂී කාරණයක්. සාමාන්‍යයාගේ පාදයේ පොළවේ හිටින්නේ නැහැනේ බුදුරජාණන් වහන්සේගේ මුළු සිරිපාදයේම පොළවේ පිහිටනවා. ඒ තරම් සංසාර ගමන තුල ස්ථාවර ප්‍රතිපත්තිවල හිටියා බෝසතාණන් වහන්සේ. වෙනස්කලේ නැහැ ප්‍රතිපදාව. ඒ කියන්නේ සීලයක පිහිටලා හිටියොත් ජීවිතේ නිසාමත් සිල් බිඳගත්තේ නැහැ. ඒ වගේම ගුණ ධර්මවල පිහිටලා ඒ ගුණ ධර්ම වෙනස් කරගත්තේ නැහැ. සාන්ත සුන්දර ප්‍රතිපදාවේ දිවි පරදුවට තබා පිහිටලා හිටියා. එදා මහා බෝසතාණන් වහන්සේ ගිරා පෝතකෙක් වෙලා ඉපදිච්ච යුගයේ එක්තරා ගහක කැදල්ලක් හදාගෙන ජීවත් වුණා. ඉතින් කාලයක් ගත වෙලා යද්දී
मे कदल हदलति गहे खोल वेटुना ईट पास गेडी नतीऊना मल नतीऊना इति बोफतान से बोफत महागिराज तुम विन तनकट यान्य आहार स्वयागन मे गहे गेडितियन काल गेडी बलिन यपिल ये घाट वेलाम इन्नम एवगेम कोलतीन काल कोल बलिन यपिल घाट वेला इन्नव दलुतीन काल दलु बलिन यपिल घाट वेला इन्नव इति मे दलुत न कोलत न गिडित न पोतुत नतीऊनाट पास मुखग्द कले महाभोपतान से इपाल कोल कैली नत्तांगे ली कुडु वलंदान्न पटन गत्ता इति मेहम इन्नकोट अनित गिरावट ओक्कोम पला गिया होंदट गेडितियन मल्तियन तैंग वलट गिया समहार विटे गह पिहिटला तिब्ब हात्पस इताम दर्शनीय पलतुरु गस् तिबुना एकम तनकट तप महाभोपतान से वेडम कलेन गिरा रजतुमा गमन कलेन हेतु तमय मम मे गह तनिकल यान्न होंदने मट नति बरी काले पिहिटऊना मट मे गह भो काल्यक शिशिलस लबादुन्न सेवन लबादुन्न गेडिकोल मल दलु लबादुन्न मट आहार लबादुन्न नवातन लबादुन्न मम पिटुपाल यान्न होंदने गहट गह धिरुवट पस्से गह मेरीगन अनकोट अतहरीन होंदने होंद प्रतिपत्ति अक्ने में लोके मिनस बलान्न බෝධේනා වස් මේ උදා උපකාර බලාපොරොත්තුෙන් ලං වෙනවා. ගිහි ජීවිතවල විශේෂයෙන් ගිහියත්තෝ ගිහියත්තන්ට ලං වෙන්නේ බොහෝ උදා උපකාර බලාපොරොත්තුෙන්. බොහෝ දෙනා හැමෝම නෙමෙයි. එහෙම උදා උපකාර බලාපොරොත්තුෙන් ලං වෙලා උදා උපකාර ටික ලබාගෙන අයින් වෙනවා. භජନ୍ତି සේවନ୍ତି ච කාරණත්තා නික්කාරණා දුර්ලභා අජ්ජමිත්තා. මොකක්කෝ ප්‍රයෝජනයක් සලකාගෙනමයි ඇසුරු කරන්නේ. එම ප්‍රයෝජනයක් සලකන්නේ නැතුව ඇසුරු කරනවා නම් නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා. එබඳු මිතුරු අද දැක ගන්න නැහැ. නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා. එහෙම ඒ කාලේ හිටපු පඬිවරු ප්‍රකාශ කළා. ඉතින් අත්තට්ඨ පඤ්ඤා අසුති මනුස්සා ඒකෝ චරේ කංග විසාන කප්පෝ. එබඳු ස්වභාවයකින් යුක්ත මිනිසුත් එක්ක ජීවත් වෙනවට වඩා හොඳයි හුදකලාවේම භ්‍රමචර්යාව පුරන එක කියලා ඒ කාලේ හිටපු පඬිවරු जन सामजें ऐत्ला वो वनातर वर्ट गमन कला वेडम कला पसे बुंदराजन पवा पत्ना इतनी मे जीवित बल मुनगसेन आय हमेन आय विशेष सलकिरी मतवेन टो खारण्यक्री प्रयोजन सलकल कौरवत असुरकान टेप वो घी जीवित बल गतकर गम कौरुण असुरकान टेनम कथा भस्करान टेनवा मे जन सामजे ओ नो नर याम्याम हितवत्क मित्रत्वयान सबदता पवत्वान टेनवा इसम तनक दीम अपिहिता नटोनी अपे पैत्यंग थमंगि पैत्यंग कलयुत्त कुमग्द मम मे अन्नाय वेनुवेन कलयुत्ते केबंधु वगकीमक् सह युत कमग्द एक हरिहट इष्ट करना अन्नायगे अपिट सलकिलि लबुनात् वगकीम युत कम इटुनात् नौनात् कमक् नै अपि हेम वेलावकम बलन्नोनी मगे पैत्तेन मा अवश्य दे करनवद मगे पैत्तेन मा सबैवटम मे मिनिसुन्ट करुणावेन अनुकम्पावेन सलकनवद आन्ने कारणय विमसा बलन्नट थमंग तमै पलमुकट निवर्दि वेन्नोनी අන්නයිගෙන් දේවල් බලාපොරොත්තු වෙන කලින් තමන්ගේ පැත්ත තමන් සකසා ගැනීමයි ඉදුරාම වැදගත් වන්නේ. ඉතින් එදා මහා බෝසත් ගිරා රජතුමා ඒ විදියට හිතුවා. කොහොමද මම අතහැර දාලා යන්නේ නැ මේ ගහ. මැරුණත් දිරුවත් මම මැරුණත් මේ ගහ අතාරින්නේ නැ. එතන තියෙන්නේ ලෝභකමක් නෙමෙයි. එතන තියෙන්නේ බැඳීමක් බදා ගැනීමක් නෙමෙයි. එතන තියෙන්නේ ස්ථීර ප්‍රතිපත්තියක පිහිටීමක්. ඒ කියන්නේ දිවට ලොල් වෙලා, ඇසට ලොල් වෙලා, කනට ලොල් වෙලා ලැබෙන ලැබෙන දේ අතහැර අතහැර පුද්ගලිය වශයෙන් ගත්තොත් පිටුපාමින් ධනෙ තියෙන කාලේ වෙන විදියක් ධනෙ නැති කාලේ වෙන විදියක් ඊළඟට තමන් දුප්පත් කාලේ තමන්ට උදව් උපකාර කරපුවා යමක් කමක් ලැබෙනකොට අමතක කරලා දානවා ඒව වටිනා ප්‍රතිපත්ති නෙමෙයි ඒව සත්පුරුෂ ගති ලක්ෂණ නෙමෙයි ඉතින් එදා මහ බෝසත් ගිරා රජතුමා හිතනවා මට මේ වෘක්ෂය බොහෝ පිහිට වෙච්ච වෘක්ෂයක් ඒ නිසා මේ වෘක්ෂය දිරා ගිය කාලේ මම අතහැරලා දාන්නේ නැහැ आने हेम हितवा अन्न हेम हितला कुडु अनुभव करमीन इन्न कोट यदा सग्देव रजतुमा एविल्लाहनवा अहासे इंदगेन महाबोसतानन वहांस ओब वहांस ऐ मे इदिरिये पेन पलतुरु गस्वलट यान्ने नत्ते एगिलिला यान्न पुलुवन ओब वहांसेट गिहिल्ला प्रणीत गेडि तियेनवा मे अनित गिराव मिहिरि अंब अनुभव करनवा मी अंब अनुभव करनवा ओब वहांसे ऐ यान्ने नत्ते ली कुडु अनुभव करमीन इन्न एके तेरुम कुमक्द कियला हुवा ඉතින් ඒ වෙලාවේ මහා බෝපතාණන් වහන්සේ ඒකට හේතුව කියලා දුන්නා මම මේ මට නැති බැරි කාලේ පිහිට වෙච්ච දෙයක් මම අතහැරලා දාන කෙනෙක් නෙමෙයි ඒ ස්ථීර ප්‍රතිපදාවේ ත්‍රිසංගත ජීවිතේ පවා පිහිටියා අන්න ඒක තමයි තාම වැදගත් වන්නේ ඉතින් අපේ භාග්‍යවතුන් වහන්සේ මේ සම්බුද්ධ ජීවිතය තුළ සිරිපා සටහන් නේතරමින් සුපාරිශුද්ධව ස්ථාවරව පිහිටන ආකාරයෙන් ලැබුවේ
ඔය ಜಾති ಜಾතිත් පාරමී ධර්ම පුරලා ಗುಣ පුරලා ඉතින් ඔබ බුදු ගුණ සිහි කරද්දි මේව හිතන්නට ඕන මෙහෙම හිතනකොට අර සිත පිරිසුදු වෙනවා බුද්ධානුස්සතිය සිටිය යුතු අරමුණක්නේ සිතක් පිරිසුදු වෙන්නට බුදු ගුණ හිතන්න කියලා බදාලා බුදු ගුණ හිතද්දි රූප කය ගැන බුදුරජාණන් වහන්සේගේ ධර්ම කය සම්පත්තිය ගැන ගුණ කය සම්පත්තිය ගැන මෙනෙහි කරන්නට ඕන පුළු පුළුවන් හැම වෙලාවකම හිත අයාලේ යන්නට නොදී විවිධ අරමුණු වල පැටලිලා හිත නාස්ති වෙන්නට නොදී විවිධ විසම අරමුණුත් එක්ක සිත නැති වෙලා යන්නට නොදී අපි අවශ්‍ය අරමුණේ හිත පිහිටවනවා අපිට ඒක කරන්න පුළුවන් දෙයක් හිත මේ කුසල ආරම්මණයක තියාගෙන ඉන්න ඉන්න පුදුම සනීපයක් දැනෙනවා බාහිර අරමුණු වල විසිරෙන්න විසිරෙන්න හිත මහා ආවේගකාරී වෙනවා වේගවත් වෙනවා තරම් දරදඬු වෙනවා ඊට පස්සේ කීකරුකම නැති වෙලා යනවා මෙල්ල වෙන්නේ නැහැ ධර්මයටවත් මෙල්ල වෙන්නේ නැහැ එහෙම ප්‍රචණ්ඩ පුද්ගලයෝ ඕනතරම් ලෝකේ ඉන්නවානේ අවවාද රෝහණය වෙන්නේ නැහැ ඒ වගේම මග පෙන්වීම දුන්නට ලබා ගන්න කැමති නැහැ ධර්මයක් බණ පදයක් කිව්වට ඒක හිතට යන්නේ නැහැ ඒ හිත කාලයක් තිස්සේ වැරදි විදිහට භාවිතයට අරගෙන ඒ දේ සිද්ධ වුණේ නැත්තම් ඔය කොයි කවුරුත් මනුස්ස ලෝකෙට එනකොට පුංචි කිරිසප්පේ කැටියට නෑවි පුංචි කාලේ ඉපදුනාට පස්සේ අම්මා තාත්තගෙන් ගුරුවරුන්ගෙන් යහළු හිත මිතුරන්ගෙන් ඥාති හිත මිතුරන්ගෙන් සහෝදර සහෝදරියන්ගෙන් ඇසුර ලබාගෙන තමයි යම් අදහස් මාලාවක් එකේ ජීවිතේ වැඩෙන්නේ නැත්තම් ඒ ජීවිතේ ටිකෙන් ටික වයස්ගත වෙන්නේ වැඩිමහලු වෙන්නේ එතකොට මේ පුද්ගලයාට යම් අදහස් මාලාවක් එක්තරා චින්තනයක් පිහිටනවා එයා හිතන විදිය චින්තන රටාවක් එයාට ඇති වෙනවා ඉතින් ඒ චින්තන රටාව ඇති වෙන්නට බොහෝ සෙයින් බලපාන්නේ අර ඇසුර එහෙම නැත්තම් ලැබිච්ච මඟ පෙන්වීම එතකොට මනුස්ස ලෝකෙට කලපින් ඇති කෙනෙක්නේ කොහොමත් වෙන්නේ කරපු පිම්පිරිච්ච කෙනෙක් මනුස්ස ලෝකෙ ඉපදුනාට පස්සේ පාප මිත්‍රයෙක්ගේ ඇසුර ලැබුණොත් මොකද වෙන්නේ එයාත් පාපියෙක් වෙනවා ප්‍රාණඝාතය අනුමත කරන කෙනෙක්ගේ ඇසුර ලැබුණොත් එයා ප්‍රාණඝාතය අනුමත කරනවා ඒ වගේම වෙන වෙන අකුසල ධර්ම කරන කෙනෙක්ගේ ඇසුර ලැබුණොත් ඒ පුද්ගලයා ඒ අකුසල ධර්ම කරනවා ඕක තමයි හැටි ඒ වගේම කල්යාණ මිත්‍රයෙක් ළඟට වැටුණොත් එයාගෙන් යහපත් ඇසුරක් ලැබෙනවා යහපත් ආශ්‍රයක් ලැබෙනවා එයා හිතන තැන ඉඳන් ඔක්කොම එතකොට වෙනස් වෙනවා එනිසා අපිට ඉතාම වැදගත් මේදී කල්යාණ මිත්‍රයා කියන උතුමන් වහන්සේ අපි මේ හැම පින්කමක්ම කරලා ಜಾති ಜಾතික් ප්‍රාර්ථනා කරන්නට ඕනි වෙන දෙයක් නෙමෙයි සැප සම්පත් නැති වුණත් කමක් නැහැ අම්බලමක ඉපදුනත් කමක් නැහැ මොන තැනක ඉපදුනත් කමක් නැහැ වේලක් හැර වේලක් කන ලැබුණත් කමක් නැහැ රූපේ ලස්සන නොවුණත් කමක් නැහැ මොනව අඩුණත් කමක් නැහැ කල්යාණ මිත්‍රයෝ මුණගේ සේවා කියලා හිතන්නට ඕනි හේතුව තමයි කල්යාණ මිත්‍රයා මත මේ මුළු ධර්ම මාර්ගයේම රඳා පවතිනවා කල්යාණ මිත්‍රයා පිහිට කරගෙනයි මේ සත්‍ය ලෝකෙට හෙන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ පරම කල්යාණ මිත්‍රයන් වහන්සේ එනිසා අපි හැම වෙලාවක මේ පැතුම හිතේ තබා ගන්නට ඕන අපිට කල්යාණ මිත්‍රයෝ මුණ ගැසෙනවා කොහොමද අපි මේ ජීවිතයේ කල්යාණ මිත්‍රයාට ගරු කරලා තිබුණොත් කල්යාණ මිත්‍රයාට උදව් උපකාර කරලා තිබ්බොත් කල්යාණ මිත්‍රයාට අපේ ජීවිත පරිත්‍යාගයෙන් අපි අපෝපස්ථාන කරලා තිබ්බොත් අපිට කල්යාණ මිත්‍රයෝ මුණ ගැහෙනවා ඒ වගේම ලෝකේ කවුරුවත් රවට්ටලා නැත්තම් කාටවත් වැරදි විදියට මුසාවදන් කියලා නැත්තම් බෙහෙද බින්න කරවලා නැත්තම් ආන්න යටත් කල්යාණ මිත්‍රය ලැබෙනවා ඔය බොහෝ වැත්තෝ මේ ධර්ම මාර්ගේ යනවා කියලා ඔය විවිධාකාර දෘෂ්ටීන් හිතවලට අරගෙන වැඩ කරනවානේ සමහර අත්ංගයේ දෘෂ්ටි දේශ බැලුවට පස්සේ ඒක ප්‍රකටව පේනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය සූත්‍ර විනය අභිධර්මයේ වශයෙන් දේශනා කළු ශ්‍රී සද්ධර්මය සමහර කෙනෙක් ප්‍රතික්ෂේප කරනවා සමහර කෙනෙක් තමන්ට වැටහෙන ආකාරයෙන් පමණක් පිළිගන්නවා නොවැටහෙන කොටස ප්‍රතික්ෂේප කරනවා එහෙම ප්‍රතික්ෂේප කළා තම තමන්ම දෘෂ්ටීන් හදා ගන්නවා අදහස් හදා ගන්නවා ඒව එන්නේ කොහොමද යත්තන්ට එයත් පෙර සංසාර ගමන තුල අන් අය රවට්ටලා තියෙනවා ධර්මය කියලා අධර්මය කියලා දෙලා තියෙනවා එහෙම වුණාට පස්සේ සිද්ධවන්නේ කුමක්ද තමාටෙහි ප්‍රතිවිපාක ලැබෙනවා ඒ කියන්නේ තමන්ටත් පිණිසුදු ධර්මයක් ඇහෙන්නේ නැහැ තමන් ධර්මයට සාසනයට ආවා කියලා හිතෙන්නේ හැබැයි සාසනයෙන් ඈත් වෙලා ඉන්නේ එනිසා මේ පිරිසිදු බුද්ධ වචනය සූත්‍ර වශයෙන් විනය වශයෙන් අභිධර්මයේ වශයෙන් ඇසෙන්නට නම් පෙර පිනක් තිබිය යුතුමයි සංසාර ගමන තුල. ඉතින් එනිසා කල්යාණ මිත්‍රයාගෙන් සද්ධර්මය ඇහෙනකොට ජීවිතේ පුදුමාකාර වෙනස් වෙනවා. එදා ඒ මුදුරජානන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතේ ඔය හැම පින් ලකුණක්ම පිටලා තිබුණා. ඉතින් එනිසා තථාගතයන් වහන්සේගේ සිරිපා කියන්නේ අන්නේ බඳු පින් බර වූ යම් දිසාවක තැබුවොත් දිසාවට සුවසෙත සැලසෙන ආශ්චර්යමත් වූ ශ්‍රී පාදයක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ මිහිරි කටහඬ ඒක වචන වලින් කියන්න බෑ පුදුමාකාර ආකර්ෂණීයයි ඒ විසට්ට මංජු විඤ්ඤයෝ සවනීයෝ විසානිනෝ ඒ මිහිරි කටහඬ ගැන උපමා වලින් දේශනා කරලා තියෙනවා ඒ මිහිරි කටහඬ කාට හෝ ඇහුනොත් එහෙම ඒ අහන කෙනාට වෙන ශබ්දයක් ආය අහන්නට බෑ අනිත් එකම ශබ්දයක්වත් එයාට
ලස්සනයි කියලා වැටහෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ මිහිරි කටහඬ, ඒ මිහිරි කටහඬ අංග 8කින් යුක්තයි. නොවිසිරුණ වචන, නින්නාද දෙන වචන, මිහිරි වචන, ඒ වගේම මෘදු වචන, සුමට වචන, මනා උච්චාරණ පාරිශුද්ධයෙන් යුක්ත වචන තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. කෙනෙකුගේ කෙනෙකුට ප්‍රිය වෙන්න නම් එයාගේ කටහඬ බලපානවා, රූපය බලපානවා. එම බලපානවනේ හැසිරීම බලපානවා. ආකල්ප සම්පත්තිය බලපානවා. මේ හැමදේම බලපානවා. පුද්ගලයෙක් මේ ජන සමාජය තුළ ප්‍රියමනාප වෙන්න, ප්‍රසිද්ධ වෙන්න, ඒ වගේම බොහෝ දෙනා පිළිගන්නා කෙනෙක් වෙන්න, වඳින පුදන අදහන කෙනෙක් වෙන්නට ඒ දේ බලපානවා. භාග්‍යවතුන් වහන්සේගේ කටහඬ කියන්නේ මහා බ්‍රහ්මයා පවා, මහා බ්‍රහ්මයාගේ පවා හිත සතුට වන කටහඬක්. දෙවියන්ගේ පවා මිනිසු ගැන කියන්නම දෙයක් නැහැ. තිරිසංගත සතුන්ගේ පවා හිත සතුටින් පුරවාලන හඬක් තමයි අපේ මහා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ලැබිලා තිබුණේ. ඒකට කියනවා බ්‍රහ්මස්වර මිහිර කියලා. බ්‍රහ්මස්වර මිහිරෙන් දහම් දේශනා කරනකොට රජවරු, සිටුවරු, මැති ඇමතිවරු ඕනෑම කෙනෙක් ඒ මනපදයට සවන් දෙනවා. හඬ කියන්නේ ඉතා වැදගත් දෙයක් පුද්ගලයෙකුට. ඒ හඬක් ලැබෙනකොට, මිහිරි හඬක් ලැබෙනකොට, ඒ මිහිරි හඬ ලැබෙච්ච වෙලාවේ වැරදි දේවල් කතා කළොත්, ඒ මිහිරි හඬ ලැබෙච්ච වෙලාවේ තව කෙනෙකුගේ හිත ඇතුලේ රාගය, ද්වේෂය, මෝහය අවසන් ඔය ගීත සින්දු වගේ දේවල් කියුවොත් එයාට පව් සිද්ධ වෙනවා. ඒ වගේම ලස්සන රූපයක් ලැබෙච්ච වෙලාවේ අන් අයගේ රාගය, ද්වේෂය, මෝහය අවසන් විදිය නර්තන දැක්වොත් එයාට පව් සිද්ධ වෙනවා. ඒ වගේම හැකියාවක් ලැබෙච්ච වෙලාවේ ඒ හැකියාව අන් අයගේ දුක පිණිස පාවිච්චි කළොත් එයාට පව් සිද්ධ වෙනවා. ඒ වගේම ජීවිතයට යම් වාසනා ගුණයක් ලැබෙච්ච වෙලාවේ ඒ වාසනා ගුණය එයා වැරදි විදියට පාවිච්චි කළොත් එයාට ඒකාන්තෙම පව් සිද්ධ වෙනවා. ඒ වගේම මේ ලැබෙච්ච හැකියාවන් හොඳ පැත්තට පාවිච්චි කළොත් බොහෝ පින් පිරෙනවා. අපි හිතමුකෝ මිහිරි කටහඬක් ලැබෙච්ච වෙලාවේ ශ්‍රී සද්ධර්මය දේශනා කරනවා. අන් අයට හොඳ යහපත් අවවාද ලබා දෙනවා. අන් අයව වරදින් මුදවා ගන්නවා. දුකට චිත්ත පීඩාවට පත් වෙච්ච අයට ආදරයෙන් කතා කරලා පිහිට වෙනවා, උපකාර කරනවා. ඒ වගේම අර්ථ ධර්ම ප්‍රතිසංයුක්ත ධර්ම කතා කියලා දෙනවා. ජීවිතේ හරිමගට ගන්නට අවශ්‍ය කරන මඟ පෙන්වීම ලබා දෙනවා. කනගාටුව, ශෝකය, දුක පහ කරන විදිහේ කරුණු කාරණා පෙන්වා දෙනවා. මිහිරි වචනයෙන් ආමන්ත්‍රණය කරනවා. අම්මට, තාත්තට ප්‍රියමනාපව කතා කරනවා. සොයුර සොයුරයන්ට, ගුරු දෙගුරුන්ට ප්‍රියමනාපව ආමන්ත්‍රණය කරනවා. ඉතින් ඒ විදිහට කටයුතු කරනවා නම් ඒ කටහඬ ලැබිච්ච වෙලාවේ යා බොහෝ පිනක් කරගත්තා වෙනවා. බුදුරජාණන් වහන්සේගේ මිහිරි කටහඬින් තමයි මේ මහා ධර්මය ඇහුනේ. අද පවා අපි මේ කතා කරන්නේ මේ මිහිරි කටහඬින් මේ ගුවන් තලයට මුසු වූ ධර්මය. එදා බුදුරජාණන් වහන්සේ ළඟට ආපු දෙනෝ දාහක් දෙනාට ඉතා කුඩා වෙලාවයි සමහර විට ධර්ම දේශනා කරන්නේ. පැයක්වත් නෑ සමහර වෙලාවට. සමහර වෙලාවට සර්ව රාත්‍රිකම දේශනා කරනවා. ඒ පැයක් දේශනා කළත්, හෝරා භාගයක් දේශනා කළත්, සර්ව රාත්‍රිකම දේශනා කළත් බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඩලෙන් පිටවන හඬ නිසා කවදාවත් නීරස බවක් ඇති වෙන්නේ නෑ. හවස වාඩි වුණාට පස්සේ උදේ වෙනකන් ඇහුවත් එපා වෙන්නේ නෑ. ඒ තරම් රමණීය කටහඬක්, ඒ තරම් චිත්තාකර්ෂණීය කටහඬක්, ඒ තරම් හිතගත නිවන කටහඬක්. ඕනම සත්වයෙකුට ඒ කටහඬ අහලා සැනසෙන්න පුළුවන්. ජාති ජාතිත් බොරු කිව්වේ නෑ, මුසාවදන් කතා කළේ නෑ, හිස් වචන කතා කළේ නෑ, පරුස වචන කතා කළේ නෑ, බෙහෙද බින්න කළේ නෑ. ආන්නානි සංසේ. ඉතින් මේ වගේ ලස්සන ජීවිතයක් තමයි බුදුරජාණන් වහන්සේට තිබුණේ. ගමන් කරනකොට ඒ සිරිපා දිගු කරලා කවදාමත් උල්, ඒ වගේම ගල්, බොරලු, කැටකැබිලිති, මඩගොහරු මේවා ඔක්කොම තුනී වෙනවා. ඒක හරි ආශ්චර්යමත්. බුදුරජාණන් වහන්සේ යම් දෙසකට ශ්‍රීපාදයෙන් දිගු කළොත් ඒ ප්‍රදේශයේ වඩින මාර්ගය සමතලා වෙනවා. හරියට නිකමල් ඇතුරුවා වගේ ඒ මාර්ගය දර්ශනීය වෙනවා. ඒ තරමින්ම සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ වඩිනකොට මද පවනක් හමාගෙන ඇවිල්ලා වටේ පිටේ තියෙන ගස්වල මල්වල මල් රේණු, මල් පෙති ඒ සුළඟින් ගසාගෙන ඇවිල්ලා සිරිපාතුල් මුල වැටෙනවා. ඒ වගේම දළු තියෙනේම ගස්වල කොළ තියෙනේම ශාන්ත ලීලාවෙන් ලෙල දෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ යම් දිශාවකට වඩිනකොට සමහර අවස්ථාවලදී අදිෂ්ඨාන කළ වඩිනකොට ඒ ප්‍රදේශයේ තියෙන තූර්ය භාණ්ඩ සියල්ලම ඉබේම නාද වෙනවා. බෙරවලින් ඉබේම ශබ්දය පැන නගිනවා. දවුල් වලින් ඉබේම ශබ්දය පැන නගිනවා. හොරණෑ වලින් ඉබේම ශබ්දය පැන නගිනවා. ඒ වගේම තියෙන සියලු ඒ තූර්ය භාණ්ඩ වලින් ඉබේම ශබ්දයක් නිකුත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, සමහර මිනිස්සු පැලඳගෙන ඉන්න ආභරණ තියෙනවනේ, මේ ආභරණ වලින් ශබ්ද නිකුත් වෙනවා. ඒ තරමින් ආශ්චර්යමත් ගමනක් බුදුරජාණන් වහන්සේ වඩින්නේ. ඉතින් ඒ වාගේ බුදුරජාණන් වහන්සේ කියන්නේ අසම සම අසහාය හැකියාවක් තිබ්බ උතුමන් වහන්සේ. ඒව අපි හොඳට සිහි කරන්නට ඕන. පෙර සංසාර ගමන තුළ බෝපතාණන් වහන්සේ ආපු ගමන් මගත් මේ ජීවිතයේ ලැබිච්ච ඒ උත්තම
සම්බුද්ධ රාජ්‍යත් මේ දෙකම හොඳට බලනකොට අපිට පේනවා හේතුව නිසා ඵලය ලැබුණා කියලා. පෙර ජීවිතයේ දානය නම් වූ පාරමී හේතුව නිසා මේ ජීවිතයේ දාන ආනිසංසය නම් වූ ඒ විපාකය ලැබුණා. ඉතින් මහා බෝසතාණන් වහන්සේ පෙර සංසාරේ පුරපු පාරමී ධර්ම නිසා මේ ජීවිතේ මහා බුදුම ධන බලයක් ලැබුණා. මහා බුදුම රූප බලයක් ලැබුණා. හඬක් ලැබුණා. හැම දෙයක්ම අඩුවක් නැතුව ලැබුණා. මේවා අපි හොඳට සිහි කරන්නට ඕනේ. සිහි කර කර සිහි කර කර අපි අපේ ජීවිත වලට අවශ්‍ය කරන ශක්තිය ගන්නට ඕනේ මේ ධහමෙන්. බුදුරජාණන් වහන්සේගේ ගුණයෙන්. ඊළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ තරමින් පහූත ජීවහ ලක්ෂණය කියලා එකක් තියෙනවානේ. පහූත ජීවහ ලක්ෂණය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවහ ධාතුව හරීම පළල්. ඒක සාමාන්‍ය කෙනෙකුට පිටින්න්නේ නැහැ. संसार गमने बोरु किवेने मुसावदन किवेने वतमें हेतु सत्य वचन कथा कला सत्य संधाता सत्यतमय सत्यतमय कथा कले सत्यतमय लोके दायाद कले सत्यतमय विसरने कले सत्यतमय लोवट संग्रह कले इति एनिसा बुद्धरजानन महांसे सत्य पिलिबंदव ए तरमिन्म आदरे करपु निसा संसार गमने सत्यट प्रिय करपु निसा जिह्वा धातु इताम दिगाई पलाल हेमै बाहिरट बेलुहाम पेन्ने नै ඒ ජීවා ධාතුව සිරි මුව මඩලින් එලියට අරගෙන තථාගතයන් වහන්සේට පුළුවන් නලල් තලිය වහන්නට සාමාන්‍යයෙන් කෙනෙකුට හිතා ගන්නවත් බෑ. ඒ වගේම දෙකන් පිරිමදින්නට පුළුවන්. ඒ වගේම නාස් පුඩු පිරිමදින්නට පුළුවන්. අවශ්‍ය අවස්ථාවක තථාගතයන් වහන්සේ ඒ මහා පුරුෂ ලක්ෂණය මිනිසුන්ට පේන සලස්වනවා. ජීවා ධාතුවෙන් නලල් තලියක් වසනවා කියනකොට පස්සේ ලේසි වැඩක් කාටද කරන්න පුළුවන්. ඒ ගැඹුරු කටහඬක් මෙහිටන්නට ඒක තමයි හේතුව. ඒ විතරක් නෙමෙයි ඒ ජීවහා ධාතුව තුළ 700කට වැඩි ප්‍රමාණයක් රස හරණීන් තියෙනවා. ඒ කියන්නේ නාහාර තියෙනවා. නාහාර කියන්නේ ඒ රස දිවේ තබන ඕනෑම දෙයක් ඒ රස නාහාර 700න් උරා ගන්නවා. එතකොට මුං ඇටයක දෙයක් වුණත් ඒ දිවේ තැඹුවට පස්සේ රස නාහාර 700කින් ඒක ඕජාව උරා ගන්න හින්දා මුං ඇටයකින් උනත් යැපෙන්න පුළුවන් තථාගතයන් වහන්සේට. හාල් ඇටයකින් උනත් යැපෙන්නට පුළුවන්. ඒ තරමින් ආශ්චර්යමත්. ඉතින් එහෙම දෙහුවා ධාතුවක් බුදුරජාණන් වහන්සේගේ ශරීරය කියන්නේ මේසේ මෙසේ ශරීරයක් නෙමෙයි මිනිස්සු ගණනින් ගත්තොත් මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයන් කෝටි 1000කගේ කෝටි 10 කෝටි දසදහසකගේ බල දරනවා සාමාන්‍ය ප්‍රමාණයේ මිනිස්සු ගත්තොත් කෝටි දසදහසකගේ කාය බලය තියෙනවා චද්දන්ත වර්ගයේ නැත්නම් ෂද්දන්ත වර්ගයේ ඇතුන් ගත්තොත් කෝටි 1000කගේ බල තියෙනවා ඒ තරම් බලයක් දරන ශ්‍රේ ශරීරයක් මේ ඔක්කොම ලැබුණේ සංසාර ගමනේ මොනවා කරලාද පිම් පුරලා ගුණ පුරලා ඒ වගේම සංසාර ගමනේ දන් දීලා ಜಾති ಜಾති දන් දුන්නා නිකන් හිටියේ නැහැ කන්න නෙමෙයි හිතුවේ දෙන්නයි අඳින්න නෙමෙයි හිතුවේ පරිත්‍යාග කරන්නයි ගේ දොර Tamanට අයිති කරගන්න නෙමෙයි හිතුවේ කොහොමද පරිත්‍යාග කරන්න කියලා සම්පත් අතහැර දැමීමයි බෝපතාණන් මහබෙර සතුට වුනේ දානෙමයි බෝපතාණන් මහබෙර සතුට වුනේ සීලෙමයි බෝපතාණන් මහබෙර සතුට වුනේ පාරමී පිරීමමයි බෝපතාණන් මහබෙර සතුට වුනේ ඉතින් එහෙම ආපු ගමනකින් තමයි අපිට බුදුරජාණන් වහන්සේලමක් මුණ ගැහෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඔබට හිතන්න කියලා කියන්නේ. ඔබට කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන. මෙහෙම කෙනෙක් හිතුවොත් ඒ පුද්ගලයාට වරදින්නේ නැහැ. උදෑසන අවදි වෙලා තමන්ගේ ශාස්ත්‍රෝන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ ගැන මිනිත්තු 10ක් 15ක් මෙහෙම හිතුවොත් බලන්න හිත කොච්චර නිමෙනවද? එයාට කොච්චර ආඩම්බරයක් ඇති වෙනවද? ඒ කියන්නේ මේ මාන්නකාරකමක් නෙමෙයි. මම සරණ ගියපු ශාස්ත්‍රෝන් වහන්සේ මොන වගේ වටිනා කෙනෙක්ද කියලා තමන්ටම හැඟීමක් ඇති වෙනවා. සමහර දරුවන්ට තමන්ගේ අම්මා තාත්තා උසස් තනතුර වල ඉන්නකොට ආඩම්බරයක් ඇති වෙනවනේ. තමන්ගේ අම්මා තමන්ගේ තාත්තා අසවල් අසබල් තනතුර වල ඉන්නවා කියලා කියනවනේ. ඒ වගේම දරුවෝ නොයෙක් තනතුර වල උසස් තැන් වල ඉන්නකොට අම්මා තාත්තාට ආඩම්බරයක් ඇති වෙනවනේ. සමහර විට භාර්යාව උසස් රැකියාවක් කරනකොට ස්වාමියාට ආඩම්බරයක් ඇති වෙනවා. ස්වාමියා උසස් තනතුර කියනකොට භාර්යාවට ආඩම්බරයක් ඇති වෙනවා. ඇයි එහෙම ඇති වෙන්නේ? ඔවුන් ගැන කල්පනා කරනකොට ඔවුන්ට ඒ ආඩම්බරය ඇති වෙනවා. මට මෙහෙම අම්මා කෙනෙක් ඉන්නේ මට මෙහෙම තාත්තා කෙනෙක් ඉන්නේ ආදී වශයෙන් මේ බුද්ධ ශාසනය තුල හරියට මේ ධර්මයේ පිළිපදපු කෙනා සතුටටපත් වෙන කුමකින්ද මම සරණ ගියේ මෙන්න මෙහෙම ශාස්ත්‍රවරයෙක් කියලා මම සරණ ගියේ එසේ මෙසේ කෙනෙක් නෙමේ ප්‍රාණඝාතය අනුමත කළේ නැහැ බුදුරජාණන් වහන්සේ පාපේ අනුමත කළේ නැහැ පිරිසුදු ජීවිතයක් තිබුණා ඊර්ෂියා මතුරුකම පාපේ තිබුණේ නැහැ ජීවිතේ සෑම අස්සක් මුල්ලක් නැරම කොයි විදියට පරීක්ෂා කරලා බැලුවත් අඩුපාඩුවක් වැරැද්දක් මුණ ගැහෙන්නේ නැහැ ජීවිතේ පරිපූර්ණ සිතුවිලි ධාරා බොහොම සාන්තයි සුන්දරයි හිතපු විදිය හිතන විදිය ධර්ම දේශනා කරපු හැටි ජීවිතේ හා ප්‍රතිබන්ධ සෑම ඉරියව්වක්ම සෑම කායික වාදසික මානසික චර්යා පද්ධතියක්ම ඊටාම සාන්තයි ඊටාම සුන්දරයි ආනුභව සම්පන්නයි කෙනෙකුට සැනසීම මතුවෙනවා එතකොට හිතන්නට ඕනි මම සරණ ගියේ අන්න ඒ බඳු උතුමන් මහන්සේ කෙනෙක් මම සරණ ගියේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි ආන්නේ මේ හිතනකොට ශ්‍රාවකයාගේ හිතේ යම් බඳු
अभिमानी अत्यतिवे अन्य अभिमानी अपट अवश्य ये अभिमानी मान्य किल नवेकियान ये अभिमान हिते हेमन तंग अभिमान गतिगरगा आडंबर अहंकार ये अभिमानी अपट अवश्य मे धर्म मार्ग तुद्रियटा බුදුරජාණන් වහන්සේගේ වටිනාකම දන්නේ නැතුව බුද්ධං සරණං ගච්ඡාමි කිව්වට ඒ අදහස හිතට එන්නේ නැහනේ. එනිසා බුදුරජාණන් වහන්සේ කවුද කියලා හොඳට අධ්‍යයනය කරන්නට ඕනේ. හැමෝගේ හිතවලම අදහසක් තියෙන්න ඕනේ ශාස්ත්‍රෝන් වහන්සේ මෙන්න මේ බඳු කෙනෙක් කියලා. ඉතින් එහෙම මෙනෙහි කරන එක තමයි බුද්ධානුස්සතිය කියලා කියන්නේ. ඒක මෙනෙහි කළ යුතුයි. ඒක සිහිපත් කළ යුතුයි. ඒක අනුස්මරණය කළ යුතුයි. බුද්ධානුස්සතිය ඒ වගේම රූපේ ලස්සන වගේම ඒ ආශ්චර්යම ධර්ම ජීවිතය ගැන මෙනෙහි කරන්නට ඕන. ගුණ ජීවිතය ගැන මෙනෙහි කරන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ තරම් ගුණවත් කෙනෙක් ලෝකේ තවත් නැහැ. අන්න එහෙම හිතනවා. බුදුරජාණන් වහන්සේ තරම් පිරිසිදු හිතක් ඇති කෙනෙක් ලෝකේ තවත් නැහැ. අපේ හිතවලට සමහර අරමුණු තියෙනවා ඒ වච්චර ගාණක් නැහැ. සමහර කෙනෙක් ඉන්නවා ඒ පුද්ගලයාට එහෙම සාමාන්‍ය කෙනෙක් බැන්නයි කියලා දොසක් කියුවා කියලා ඒක හිතට යන්නේ නැහැ. හැබැයි සමහර අයත්ව ඉන්නවා ඒ අත්තු බැන්නොත් එහෙම දොස් කියුවොත් මේක තදින්ම හිතර දැනෙනවා. ඒ කියන්නේ මේ පුද්ගලානුබන්ධව මේ පුද්ගලයාට අපි අපේ ජීවිතවලින් ලබා දීලා තියෙන තැනත් එක තමයි ඒක තීරණය වෙන්නේ. කොහම වුණත් කවුරු කොහොම කිව්වත් වෙනස් නොවි එකම විදිහට ඉන්න පුළුවන් නම් කිසිම තැනක කිසිම කෙනෙකුගේ ප්‍රතිචාර මැද තමන්ගේ අතුලාන්තේ වෙනස් කරගන්න නැතුව ඉන්න පුළුවන් නම් ආන්න එක කොච්චර වටිනවද? ඒක කරන්නට බෑ කෙලස් තියෙනවා නම්. ඒක කරන්නට බෑ පාපේ නැහැ විලා නම් එයා ඉන්නේ. ඒක කරන්නට බෑ. ඉතින් එනිසා එක කරන්නට පුළුවන්න්නේ කාටද? සියලු කෙලසුන්ගෙන් දුරවෙච්ච කෙනෙකුට. බුදුරජාණන් වහන්සේ කියන්නේ සියලු කෙලසුන්ගෙන් දුරවෙච්ච කෙනෙක්. තථාගතයන් වහන්සේ කියන්නේ කෙලස් මල සිඳලූ කෙනෙක්. තථාගතයන් වහන්සේ කියන්නේ කොතනකින්වත් පාපී චේතනාවක් ඇති නොවන කෙනෙක්. ඒ වාගේම තථාගතයන් වහන්සේට ජාති ජාතිත් පිරූ පාරමී ධර්ම බලය නිසා පාරිසුද්ධ සිතක් වගේම පාරිසුද්ධ ජීවිතයක් වගේම පාරිසුද්ධ ඇවතුම් පැවතුම් වගේම සෑම තැනකින්ම පිරිසුදු විය යුතු හැම ගුණයක්ම පිළිතලා තථාගතයන් වහන්සේ අරහන් ගුණයෙන් සමන්නාගත වුණා. ආන්න එහෙම හිතනවා. එහෙම හිතනකොට ඔබේ හිත නිමිලා යනවා. මා සරණ ගියේ බුදුරජාණන් වහන්සේ පව් මල දුරු කළ කෙනෙක්. මා සරණ ගියේ බුදුරජාණන් වහන්සේ කාටවත් ඉනිසියාකම් කරේ නැහැ, වෛර කරේ නැහැ, තරහෙන් කටයුතු කළේ නැහැ. එනිසා මා සරණ ගියේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ආශ්චර්යමත් නිසා ආනුභාව සම්පන්න නිසා මමත් ඒ බුදුරජාණන් වහන්සේ සරණ යනවා. මමත් කෙලෙසුන් දුරු කරන්න කටයුතු කරනවා. ආන්න පටන් ගන්නා තැන, ආන්න ආරම්භ කරන තැන. එනිසා බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ නික්ලේශී කියලා කල්පනා කරනකොට රහතන් වහන්සේ කෙනෙක් තමයි තථාගතයන් වහන්සේ කියන්නේ කියලා කල්පනා කරනකොට තමන්ටත් රහත් වෙන මාවත විවර වෙනවා. තමන්ටත් කෙලෙස් දුරු වෙන මාවත විවර වෙනවා. තමන්ගේ හිතත් පිරිසුදු වෙන්න පටන් ගන්නවා. අන්න එයයි මේ බුද්ධානුසති භාවනාවේ වටිනාකම. එනිසායි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මහණනි බුදු ගුණ ගැන හිතන්න කියලා. අරහන් වගේම සම්මා සම්බුද්ධ ගුණය සියලු සත්වයන්ට සැනසීම ලබා දීමේ අපේක්ෂාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ ඇතුළු ධර්මයෝ අවබෝධ කළා කියන එකයි සම්මා සම්බුද්ධ කියන්නේ. ඒ වගේම විද්‍යාචරණ සම්පන්නයි. විද්‍යාචරණ සම්පන්නයි කියන්නේ අෂ්ට විද්‍යා 15 චරණ ධර්ම දරාගෙන වැඩ හිටියා කියන එක. මනෝමය ඉරිදි විපස්සනා ඥාන, මනෝමය ඉරිදි ඉරිදිවිද ඥානය, ඒ වගේම දිබ්බ චක්කු දිබ්බ සෝත පරිචිත්ත විඥාන චතුූපපාත ඥානෙ පුබ්බේ නිවාසානුස්මෘති ඥානෙ ආසමක්ෂේකර ඥානෙ මෙන්න මේ අෂ්ට විද්‍යාවන් තථාගතයන් වහන්සේගේ ජීවිතය ලස්සන කළා. ඒ වගේම 15 චරණ ධර්මයෝ තියෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, භෝජනේ මාත්‍රාඥතාවේ, ඒ වගේම ජාගරිකාන යෝගය, ඒ වගේම ශ්‍රද්ධාව, ඒ වගේම හිරිය ඔත්තප්පේ බහුශ්‍රුත භාවය සතිය, ඒ වගේම වීරිය ප්‍රඥාව ප්‍රථම දෙවන තුන්වන හතරවන ධ්‍යාන මේවට කියන චරණ ධර්ම කියලා. ඒ වගේම කෙල පැමිණි උතුමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. ඒ වගේම සුන්දර සුගත ගමන, සාන්ත සුන්දර ජීවිතය, යහපත් ජීවිතයක්, යහපත් වචන, යහපත් හැසිරීම, යහපත් අනුශාසනා ඇති නිසා තමයි සුගත කියලා කියන්නේ. ආන්නෙම සිහි කරනවා. ඒ වගේම ඔබ හිතනවා ලෝකේ ගැන හොයන්නට නම් බුදුරජාණන් වහන්සේ සරණ යනවා හැර වෙන දෙයක් නැහැ. ලෝකේ කුමක්දයි තථාගතයන් වහන්සේ අවබෝධ කරලා ලෝකේ හට ගන්න තැනත් නැති වෙන හැටි, ලෝක නිරෝධය සිද්ධ වෙන හැටි දේශනා කළා. එනිසා මේ ලෝකේ කියන ධර්ම ස්වභාවය පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් ලබන්නට නම් බුදුරජාණන් වහන්සේ සරණ යන්නට වෙනවා. ඒ වගේම සත්හා දේව මනුස්සානං ගුණයට පරිහාර වශයෙන් දෙවි මිනිසුන්ට අනුශාසනා කරන බුදුරජාණන් වහන්සේට ඒ සඳහා පරිහාර වශයෙන් මහා ගුණයක් තිබුණයකට කියනවා අනුත්තරෝ පුරිස ධම්මසාරති. ඕනම කෙනෙක් දමනය කිරීමේ හැකියාව, ඕනෑම පුද්ගලයෙක්ව හික්ම වීමේ හැකියාව,
ඕනෑම පුද්ගලයෙකුට ධර්මයේ පෙන්වීමේ හැකියාව ඒ භාග්‍යතුන් අපිට තියෙනවා. ඒ වගේම දෙවි මිනිසුන්ට ශාස්ත්‍රෝත්වය සලසා දෙමින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරන ලද ධර්මයේ ලෝකෙට දේශනා කළ අන්න එකත් හිතන්නට ඕන. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. සියලු ධර්මයන් අවබෝධ කරන ලද බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට ධර්මාවබෝධයේ පිණසම ධම්ම දාලා දන්තෝසෝ භගවා ධමතාය ධම්මං දේසේති. සාන්ත දාන්ත එවතුම් පැවතුම් වලින් සමලකෘත ජීවිතයක් ඇතිව ලෝ සතුන් සාන්ත දාන්ත කරන්නට තථාගතයන් වහන්සේ ධම්ම දාලා. ඒ වගේම පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. සැබවින්ම ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවන් වැඩම කරලා අපටත් කෙලස් පරිනිර්වාණයෙන් පිරිනිවන් වඩින්නට ධම්ම දාලා. තමන් සුවපත්ව ලොව සුවපත් කරන අදහව තමයි සම්බුදු හදවතේ ජාති ජාති පිහිටලා තිබුණේ. එනිසා මේ උතුමන් වහන්සේගේ ජීවිතය ලස්සනයි, සාන්තයි, සුන්දරයි, භාග්‍යවන්තයි කියලා කියන භගවා කියන වචනේ තේරුම තමයි වාසනාවන්ත කෙනා. බුදුරජාණන් වහන්සේ හැම සැපක්ම ලබන තරම් වාසනාවන්තයි. ගිහි ජීවිතයේ රජකුමාරයෙක් හැටියට හිටපු කාලේ අසබල්දේ මට නැතේ කියලා වචනයක් ඇහුනේ නැහැ. අනේ අසබල්දේ මට අඩුයි කියලා වචනයක් ඇහුවේ නැහැ. සියලු දේවල් අඩුවක් නැතුව ලැබුණා. ඒ වගේම බුද්ධ රාජ්‍යයට පත් වුණාට පස්සේ මට අසබල්දේ අඩුයි කියලා හිතන්න ඕමනා වුණේ නැහැ. චීවර, පිණ්ඩපාත, සේනාපන, ගිලම්පස මේවත් ලක්ෂ ගණනින් කෝටි ගණනින් පිරිස වැල නොකැඩී අරගෙන දෙව්රම් විහාරයට ආවා. සමහර කාලවල් තියෙනවා චිත්ත වගේ මහා ගෘහපතිවරු වගේ පෝසත් අය කැරත් කරත්ත 400 500 දානෝපකරණ දාන වස්තුන් පුරවාගෙන දෙව්රම් විහාරයට එනවා. ඒ විදිහට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කරන රහතන් වහන්සේලාට අවස්ථාව බලාගෙන ඉන්නවා. සමහර විට මාස 3-4 ලැබුම් ගන්නවා, කඳවුරුලා ගන්නවා. ඒ කියන්නේ තමන්ගේ පිරිස නතර කරගෙන තමන් ගේන බඩුමුට්ටු ආරක්ෂා කරගෙන ඉන්න මාස 4කින් පස්සේ හරි දානි මුරයක් ලැබේ කියලා. ඒ තරමින්ම දෙනෝ දහහක් දෙනා බුදු පුදේට ආවේ අර විරාගේ හදමඩලේ අසිරිය නිසා. කෙලස් තියෙන කෙනෙක් හොයාගෙන එහෙම එන්නේ නැහැ කවුරුවත්. හිත පිරිසුදුවෙන්ද පිරිසුදු හිතේ බලයේ දිගන්තේ පැතිර යනකොට ඕනෑම තරාතිරමක කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ අන්න ඒ බඳු ශාන්ති ජීවිත ලෝකෙට දායාද කරපු කෙනා. ඒ වාසනා මහිමේ කියන්න බෑ. පැවිදි ජීවිතෙත් සම්බුද්ධ ජීවිතයට පත්වෙන්න කලින් බෝධිසත්ව අවදීයේදීත් හැම තැනකින්ම සත්කාර ලැබුණා, ගෞරව ලැබුණා, කීර්තිනාම ලැබුණා, මොන දෙයකින්වත් අඩුවක් වුණේ නැහැ. හැබැයි ඒව එකක්වත් හොයාගෙන ගියේ නැහැ. ඒව හොයාගෙන යන්නට තරම් ඒහිත් ලාමක වුණේ නැහැ. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය ගැන ඔබ අන්න එහෙම කල්පනා කරන්න. එහෙම කල්පනා කරනකොට කොතනකවත් වරදින්නේ නැහැ. Tamanට පළමු කොට මෙහෙම කල්පනා කරනකොට පිරිසිදු සම්මාදිට්ඨියක් ඇති වෙනවා. හිතා ඍජු උදිත් සම්මාදිට්ඨියක් ඇති වෙනවා. පාරිශුද්ධ වූ සම්මාදිට්ඨියක් ඇති වෙනවා. සම්මාදිට්ඨිය කියන්නේ යහපත් වූ ප්‍රඥාව, මේවත් ආකල්ප සම්පන්නය. එතකොට යහපත් වූ ප්‍රඥාව, යහපත් වූ දැක්ම ඇති වුණාට පස්සේ එය තමයි පුද්ගලයෙකුගේ ජීවිතයේ මූලාරම්භය. කුමකද? සියලු ගුණ ධර්මවල. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ කියන ඔබ ඔය කියපු විදිහට කල්පනා කරන්න. එහෙම කල්පනා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක එහෙම හිතන කෙනාට අසීමිත බුද්ධාලම්බන ප්‍රීතියක් හදවතේ උතුර උතුරා පැන නගිනවා. එහෙම පැන නගිනකොට එයාගේ හිත සුවපත්. එයා නිමිච්ච කෙනෙක්, සාන්ත කෙනෙක්, සංවර කෙනෙක්, සුන්දර කෙනෙක්, දමනීය වෙච්ච කෙනෙක්, නිර්හංකාර කෙනෙක්, ජීවිතේම නිවාගෙන ඉන්න කෙනෙක්. ඒක නිසා ඒක ඉතාම වැදගත් කාරණයක්. බුදු ගුණ හිතන්න උදේ දවසේ, දහවල් දවසේ, හවස් කාලේ නිරන්තරයෙන් බුදු ගුණ හිතන්න. බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කිරීම ඒකාන්තයෙන් සිහි කල යුත්තක් බව භාග්‍යතුන් වහන්සේ වදාළා. ඊළඟ අනුසති ධානය තමයි ධම්මානුසති, ධර්මයේ ගුණ සීකරන්නට ඕන. තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය කියන්නේ ස්වාග්ඝාතයි, මුල මැද අග යහපත් කළා දේශනා කළා. සන්දිට්ඨිකයි, ඒ කියන්නේ මේ ජීවිතයේ තුලම ප්‍රතිඵල ලැබෙනවා. අද සිල් ගුණ පිරුවොත් අද ආදම ප්‍රතිඵල ලැබෙනවා. සන්දිට්ඨික අකාලිකයි, කියන්නේ ප්‍රතිඵලය ලැබෙන කල්යන්නේ නැහැ. මාර්ගයේ 15 වෙනි චිත්තක්ෂණයෙන් පසුව 5ක් චිත්තක්ෂණයේ 15 වෙනවා. එනිසා අද පුහුණුව සම්පූර්ණ කළොත්, අද දවසේ අපි අපේ යෙදීම සම්පූර්ණ කළොත්, හේතුව සම්පූර්ණ කළොත් හෙට දවසේ ඵලය ලැබෙනවා. මේ හෙට දවසේ දක්වා ඵලය ලැබෙන කල්යන්නේ නැහැ. අද අදම ඵලය ලැබෙනවා. ඒ කියන්නේ මේ ජීවිතය තුනම ඵලය ලැබෙනවා. ඒකයි. ඒ වගේම තමයි ලෝකෝත්තර භූමියටපත් වෙද්දී මාර්ග චිත්තක්ෂණයට අනුතුරු ඵල චිත්තක්ෂණය 15 වෙනින් හින්දා ඒ ධර්මය අකාලිකයි කියලා කියනවා. ඒ වගේම සන්දිට්ඨිකයි. තමාම දකින්නට ඕන. තමාම මේ ධර්මයේ ජීවිතේට පමුණුවා ගන්නට ඕන. තමාම මේ ධර්මයේ දකින්නට ඕන. සාමන් දත්තබ්බං. තමාම දත යුතුයි. තව කෙනෙක් අවබෝධ කරන ධර්මයෙන් තව කෙනෙකුට ඵල ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඒහි පස්සෙකයි. ඒහි පස්සෙක කියලා කියන්නේ
එන්න ඇවිල්ලා බලන්න මේ දිහා කියලා ඕන කෙනෙකුට කියන්න පුළුවන් ලෝකෙ මේ ධම එච්චර වටිනවා ඕනෑම තරාතිරමක කෙනෙකුට ඕනෑම කුලයක ඕනෑම රටක ඕනෑම ගෝත්‍රයක ඕනෑම අධිපතියෙකුට කියන්න පුළුවන් ඔබ එන්න ඇවිත් මේ ධර්මයේ දේශ බලන්න ඔබ පැමිණෙන්න පැමිණ මේ ධර්මයේ දේශ බලන්න කියලා කියන්න පුළුවන් ඒ තරම් වටිනවා ලෝකෙ මොනම දර්ශනයක්වත් එහෙම පෙන්වන්නට බෑ තථාගත දර්ශනය විතරයි එහෙම පෙන්වන්නට පුළුවන් ඊළඟට ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය මොනතරම් ආනුභව සම්පන්නද කියනවා නම් තස්මාහි බොහෝ අඤ්ඤමඤ්ඤම් පහය සුනාත ධාරේත චරාත ධම්මේ සියලු කටයුතු පසෙ කළා මේ ධම අහන්නට ඕන හිතට ගන්නට ඕන ඒ ධම අහන්නට හිතට ගන්නට කටයුතු කරනකොට එයාට ඇතිවෙනවා පුදුමාකාර විදිය සතුටක් ඒ ධම තමන්ගේ ජීවිතයට පමුණුවා ගත්තොත් බාහිර දේවල් වලට තියෙන වටිනාකම එයාගේ ජීවිතෙන් මගහැරිලා යනවා වටිනාම දේ වෙන්නේ ධර්මය ඒකයි ධර්මයේ ගුණ සීකරන්නට කිව්ව ඕපනායක නුවණැත්තෝ වෙන්වෙන් වශයෙන් ධර්මය අවබෝධ කරගන්නවා සක්කාය දිට්ඨිය ආදී පහ ප්‍රහාණය කිරීමේ පටන් විමුක්තියෙන් සැනසෙන මොහොත දක්වා තම තම ඥාන දර්ශනය සහ ඒ පුහුණුවේ හැටියට එයාට විරාගී විමුක්තිය සාක්ෂාත් වෙනවා අමා නිවන සාක්ෂාත් වෙනවා එනිසා ඒ ධර්ම පරියාය තථාගතයන් වහන්සේ වදාළ ඒකාන්ත වශයෙන්ම පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝහි කියනවා අන්න එහෙම හිතනකොට සංඝ ගුණ සිහි වෙනවා සංඝයාගේ ගුණ එහෙම හිතනකොට ධර්මයේ ගුණ සිහි වෙනවා ඊළඟට සංඝයාගේ ගුණ කොහොමද සිහි කරන්නේ සංඝ ගුණ සිහි කරන්නේ මහා සරණ ගියේ බුදු පොත් මහා සංගරුවන සුන්දර ප්‍රතිපත්ති තියෙනවා සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත සුන්දර ප්‍රතිපත්ති ඇති හේයින් සුපටිපන්නයි ඒ වගේම අන්තද්වේ වර්ජිත ඒ කියන්නේ අත්තකෙලම තානුයෝගේ ඒ වගේම කාමේසු කාමසු කල්ලිකානුයෝගේ කියන මේ ප්‍රතිපදා දෙකෙන් ඉවත් වී ගිය මැදුම් පිළිවෙත් ඇති බැවින් උජුපටිපන්නයි ඒ වගේම ඥාය නම් වූ නිවන ලබා දෙන ප්‍රතිපත්ති ඇති බැවින් ඥායපටිපන්නයි ඒ වගේම මා සරණ ගිය මාගේ මහා සංඝරත්නය සාමීචි කර්මයට සුදුසුයි ඒ කියන්නේ වඳින්න පුදන්න ගෞරව කරන්න සත්කාර සම්මාන කරන්න සුදුසුයි එබැවින් සාමීචි ප්‍රතිපන්නයි මා සරණ ගියේ මාගේ මහා සංඝරත්නේ බුදු පුත් මහා සංඝරත්නේ ආහුණෙයයි ඕනම ඈතක ඉඳන් චීවර පිණ්ඩපාත ආදී අරන් ඇවිල්ලා පූජා කරන්න සුදුසුයි පාහුණෙයයි තමන්ගේ නිවසට පැමිණෙන ඕනෑම කෙනෙකු වෙනුවෙන් පිළියෙල කරන ලද ඕනෑම ආහාර පානයක් පූජා කරන්නට සුදුසුයි දක්කිනෙයයි ලෝකේ දක්ෂිනාව නැත්තම් පින බලාපොරොත්තුෙන් දන් දෙන්නට සුදුසුයි ඒ වගේම අංජලි කරණීයයි දෙවියන් සහිත ලෝකයේ විතින් දෑත නල්ලේ තබා වැන් මෙන්න මෙහෙම හිතනකොට සංඝ ගුණ සිහි වෙනවා එතකොට ඒක අනුස්සති තාහණයක් වෙනවා සිහි කළ යුතු දෙයක් වෙනවා ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලානුස්සති තමන්ගේ සීලය ගැන සිහි කිරීම මම සිල්වතෙක් මම සිල් ආරක්ෂා කරන කෙනෙක් කියලා තමන්ට හිතන්න පුළුවන් වෙන්නට ඕනි දවසක් උදා වෙලා දවසක් ගත වෙනකොට තමන්ට හිතන්න හැකියාව තියෙනට ඕනි මම සිල්වතෙක් මමට සීලය හොඳට පුරුදු කරන්න පුළුවන් මම මේ මොහොතේ පවා සීලයක් දරාගෙන ඉන්නේ ආදී වශයෙන් තමන්ගේ සීලය පිරිසිදු භාවය ගැන තමන්ගේ සීලේ පාරිශුද්ධය ගැන සිහි කරන්න පුළුවන් වෙන්නට ඕනි ඒ තමන්ගේ ජීවිතේ පාරිශුද්ධිය ගැන සිහි කරනකොට ඒ සිහිපත් කරන වාරයක් පාසා එයාට තමන්ට තවත් සිල්වත් වෙන්නට හිතෙනවා සීලය සිහිපත් කරනකොට ජීවිතේට අසීමිත අභිමානයක් ශක්තියක් ලැබෙනවා සිල්වත් කෙනාට පුදුමාකාර කායික ශක්තියක් ලැබෙනවා මානසික ශක්තියක් ලැබෙනවා එහෙනම් සීලයේ ගුණ සිහි කරන්න කිව්වා තමන් සිල්වතෙක් කියලා සිහි කරන්න බලන්න කිව්වා ඊළඟට ඡාගානුස්සති ත්‍යාගයේ ගුණ මම දන් දීලා තියෙනවා මම ලෝභී කෙනෙක් නෙමෙයි මේ ලෝකයේ ඉන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ දෙස බැලුවාට පස්සේ ඔය කවුරු කවුරුත් අඩුම තරමින් බත් හැන්දක් කලේ දන් දීලා තියෙනවා. ඒ නිසා හැමෝටම වගේ ඡාගානුසතිය කරන්නට පුළුවන්. මම දන් දීපු කෙනෙක්. දන් දීපු කෙනෙක් හැටියට මට මේ දේවල් අනාගතයේ ලැබෙනවා. අන්නේම මෙනෙහි කරනවා. දන් දීපු කෙනෙක් හැටියට ඒ දානේ ආනිසම තමම්ම මෙනෙහි කරනවා. එතකොට ඒක මෙනෙහි කරගන්න වඩාත් පහසුයි වැඩි වැඩියෙන් දන් දීලා තියෙන අයට. වැඩි වැඩියෙන් පරිත්‍යාග කළ තියෙන අයට ආහාර දාන, චීවර දාන, සේනාපන දාන ඒ වගේම සේනාසන භාණ්ඩ පූජා කිරීම ඒ වගේම බාහිර පුද්ගලයන්ට කෑම බීම ඇඳුම් පැළඳුම් සපයා දීම ගේදොරින් ගණම් සපයා දීම මේ හාත්පසින්ම හැම ආකාරයකින්ම දානේ ගුණ තමන් සිහි කරනවා ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දේවතානුස්සති දේවතානුස්සති කියන්නේ දෙවියෝ ගැන කල්පනා කරන වෙන මොකටවත් නෙමෙයි දිව්‍ය ලෝකයට කොහොමද දෙවිවරු ගමන් කළේ දිව්‍ය ලෝකයට දෙවිවරු යන්න කොහොමද මනුස්ස ලෝකෙදී පාර පාදා ගත්තේ ඒ ඇත්තෝ මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොනවද කරපු පින්කම් කොහොමද හිතුවේ කොහොමද ගමන් ගියේ කොහොමද වචන කතා කරේ කොහොමද ජන සමාජ ජීවත් වුනේ දෙවිය ලෝකෙට යන්න කලින් දෙවියෙක් වෙන්න කලින් මනුස්ස ලෝකේ කොහොමද දෙවියන්ට අදාළ ගුණ පුරුදු කළේ ආන්නෙන් බලනකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා කෙනෙක් මනුස්ස ලෝකෙන් දිව්‍ය ලෝකෙට සල්ලි දීලා යන්නට බෑ ධනෙ නිසා යන්නට බෑ වෙනයම් අඳුනන දෙවි කෙනෙක්ගේ මාර්ගයෙන් යන්නටත් බෑ මනුස්ස ලෝකෙන් චුත වෙලා දිව්‍ය ලෝකෙට යන දවසට වෙනයම් ඇඳුනුම් මාර්ගයකින් හරි වෙනයම් ධනයක් නිසා හරි
අල්ලස් දීලා හරි වෙන ක්‍රමයකින් හරි දෙවියෝ අතර උපදින්න බෑ. දෙවියෝ අතර උපදින්නට හේතු වෙන්නේ තමන්ගේ ජීවිතේ පුරණ ගුණය. වෙන කෙනෙක් දන් දුන්නා කියලා අපිට දිව්‍ය ලෝක යන ලැබෙන්නේ නැහැ. වෙන කෙනෙක්ගේ පරිත්‍යාගයෙන් අපිට දෙව්ලෝ උපදින්න ලැබෙන්නේ නැහැ. අපිම දන් දීලා තිබුණොත් අපිම සිල් ආරක්ෂා කරලා තිබුණොත් අපිට දෙව්ලෝ යන්න පුළුවන්. ඒ නිසා දෙව්ලෝ යන්නට අවශ්‍ය කරන ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ප්‍රඥාව කියන මේ පහ. එහෙනම් දිව්‍ය ලෝකේන දෙවියෝ ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥාවන් ප්‍රගුණ කරලයි අමාශාන්ත නිවනින් සැනසුනේ. ඒ නිවනින් සැනසෙන මාර්ගයේ ප්‍රගුණ කරන අතරට ඔවුනට මරණින් මත සුගතිය උපදින්නට හේතු වුණේ කුමක්ද? මේ ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන් මේ ප්‍රතිපදාව සම්පූර්ණ කළා. ශ්‍රද්ධාව පිරුවා, ශ්‍රද්ධාව සමාදම් වුණා, සීලය සමාදම් වුණා, ශ්‍රුතය සමාදම් වුණා, ත්‍යාගය සමාදම් වුණා, ප්‍රඥාව සමාදම් වුණා. තවත් වේදයකින් කිව්වොත් ශ්‍රද්ධාවයි, සීලයයි, ධර්මඥානයයි, දානයයි, ප්‍රඥාවයි සම්පූර්ණ කරපුවාම දිව්‍ය ලෝකෙ උපදිනවා. තමන්ගේ ජීවිතෙත් ඒවා තියෙනවද කියලා තමන් බලනවා. අන්න එහෙම බලනකොට තමන්ටම පේනවා තියෙනවා නම් ආනේ මගේ ජීවිතෙත් මේ ගුණ ධර්ම ටික තියෙනවා. මමත් මරණින් මතු දුගතිය වැටෙන්නේ නැහැ. මං යන්නේ අසවල් තැනට තමයි. ආන්න එහෙම අවබෝධයක් යාටම ඇති කරගන්න පුළුවන්. ඒ නිසා මේ දේවතානුසති භාවනාව අපි හැමෝටම වැදගත් වෙනවා. කොහොමත් මැරෙනවා, මැරුණොත් ආයෙ උපදිනවාමයි ධර්මය අවබෝධ කරලා තිබ්බේ නැත්නම්, රහත් වෙලා තිබුණේ නැත්නම්. කොහොමත් මැරෙනවා, මැරුණොත් උපදිනවා. ඉපදෙන තැන දුගතියක් වුණොත් ආයෙ ධර්මයේ කතා කරන්න හම්බ වෙන්නේ නැහැ. එතෙන් නිසා කොයි කවුරුත් මේවා හිතට ගන්න මේ කියපු කරුණු හය ගැන විතරක් කල්පනා කරන්න. බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ, තම සීලයේ ගුණ, තම ත්‍යාගයේ දානයේ ගුණ සහ ඒකාන්ත වශයෙන්ම දේවතානුස්සති භාවනාව වේවා. දිව්‍ය ලෝකේ දෙවියන්ගේ ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා තමන්ගේ ජීවිතයට ගලප ගලපා බලන්න. මෙන්න මෙහෙම ජීවත් වුණොත් එයා හිස් කෙනෙක් නෙමෙයි. එයා පිරිපුන් ගුණයක් තියෙන කෙනෙක්. එතෙන් අපි ආශිර්වාද කරනවා මේ සිහි කළ යුතු කරුණු හය හැමදෙනාම සිහි කරලා එමගින් සිත පිරිසුදු කරගෙන ජීවිතේ පිරිසුදු කරගෙන කෙලෙස් ගින්න නිවාගෙන සංසාර දුක් ගින්න නිවාගෙන දුකින් අත මිදෙන මොහොත දක්වාම සැනසීම ලබන්න හැමදෙනාටම වාසනාව ලැබේවා කියලා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදාති. ඔබ සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලැබෙත්වා, හැම දෙනාගේ ජීවිතවලට සෙතක් වේවා, ශාන්තියක් වේවා කියලා මම සෙත් පතනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දම්ති ආයුවන්නෝ සුඛං බලං ආයුවාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සාධු 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 සමාජ සංගායනා.